විශේෂයෙන්ම තවානකදී පාංශු රෝගකාරීන්ගෙන් විවිධ බලපෑමෙන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම තවානක් ජීවානුහරණය කිරීමක් සිදු කරනවා. රසායනික ක්‍රම සහ භෞතික ක්‍රම. ඇත්තටම භෞතික ක්‍රම යටතට අපි සූර්යාලෝකයට භාජනය කිරීම මගේ ජීවානුහරණය කරන්න පුළුවන්, පිළිස්සීම වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්, උණු ජලයේ යෙදීම, ඔය වගේ ක්‍රම ගණනාවක් තියෙනවා. රසායනික ජීවාණුහරණක ඉතාමත්ම කාර්යක්ෂම සහ ඉක්මන් ක්‍රමය වෙන්නේ ඒකයි. මොකද සූර්යාලෝකය මගින් ජීවාණුහරණය වගේ ක්‍රමයකට ගියොත් එහෙම සති දෙකක් වගේ කාලයක් ගත වෙනවා, දෙකක් තුනක් වගේ කාලයක් ගත වෙනවා තවානක් ජීවාණුහරණය කරගන්න. ඒ කාල වේලා ගැටලුවත් එක්ක සලකලා බලලා අපි රසායනික ජීවාණුහරණයකට තමයි යන්නේ. විශේෂයෙන්ම මේ සඳහා අපි කැප්ටාන් කියන දිලීර නාචකය භාවිතා කරනවා. සාමාන්‍යයෙන් තවානකට මල් බාල්දියක් අපි මේ සඳහා භාවිතා කරනවා. මල් බාල්දියේ වතුර ලීටර් එකකට කැප්ටාන් ග්‍රෑම් එකක් වෙන ආකාරයට තමයි මිශ්‍රණය සකස් කරගන්න ඕන. මල් බාල්දි තුනක් විතර ප්‍රමාණවත් වෙනවා සම්පූර්ණයෙන්ම තවානක් ජීවාණුහරණය කරගන්න. ජීවාණුහරණය කරලා දවසකට පස්සේ තමයි අපි බීජ තැන්පත් කිරීම සිදු කරන්න ඕන. එතකොට බීජ වර්ගය අනුව බීජවර පරතරය වෙනස් වෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් පේලි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 10ක් 15ක් අතර ප්‍රමාණයකුත්, බීජ දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 1ක ප්‍රමාණයකුත් තියෙන විදිහට තමයි බීජ තැන්පත් කිරීම සිදු කරන්නේ. අපේ පහසුව සඳහා මේ වගේ අර අපි මුලින්ම භාවිතා කරපු ලෑලි කැබැල්ලම භාවිතා කරන්න පුළුවන් අපේ පරතරය තබා ගැනීම සඳහා. සාමාන්‍යයෙන් අඟල් කාලක් විතර ගැඹුරට තමයි බීජ තැන්පත් කිරීම කරන්නේ. ඉන් පසුව ඒ සකස් කරපු ඇලිවල තිබුණ පස්වලින්ම අපට පුළුවන් බීජ වැසීම කරන්න. මේ සඳහා නැවත පිටින් පස් එකතු කිරීමක් තවානට සිදු කරන්නේ නැහැ. මොකද අපි දැන් තවාන ජීවාණුහරණය කරලා අවසානයි. නැවත පිටින් අපි පස් හඳුන්වා දීමක් කරොත් නැවතත් පස් අපේ තවානට රෝගකාරකයෝ ඇතුල් වෙන්න පුළුවන්. තවානට බීජ තැන්පත් කිරීමෙන් පසුව අපි මේ සඳහා වසුන් භාවිතා කරනවා. අපි මේ අවස්ථාවේදී භාවිතා කරේ පොලිසැක් මලු තමයි වසුන් විදිහට. අපි සපයන්නේ බීජ ප්‍රරෝහණය වීම සඳහා අවශ්‍ය සාධක සැපයීමක් කරන්නේ. අපි දන්නවා තෙතමනය, උෂ්ණත්වය, වාතය අනිවාර්යයෙන්ම අවශ්‍යයි බීජ ප්‍රරෝහණය වෙන්න. ඒ සඳහා අපි මේ පාවිච්චි කරපු වසුන උපයෝගී වෙනවා. ඒත් එක්කම අපි භාවිතා කරන එළවලු බීජ වර්ගය අනුව මේ වසුන කොච්චර කාලයක් තියන්න ඕනිද කියන කාලය තීරණය වෙනවා. බොහෝ දුරට ප්‍රරෝහණය ඉක්මන් වෙන බීජ සඳහා වසුන දින 4ක් 5ක් වගේ කාලයක් අපට තැබීමක් සිදු කරන්න වෙනවා. ප්‍රරෝහණය ප්‍රමාද බීජ සඳහා බොහෝ දුරට දින 7ක් 8ක් වගේ කාලයක් වසුන පාවිච්චි කරන්න වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවා බීජවල කණු කැපෙන අවස්ථාව එනතුරු කියලා. අන්න ඒ අවස්ථාව එනතුරු වසුන යොදලා ඊට පස්සේ අපි වසුන ඉවත් කිරීමක් කරනවා.